ධනවත්වෙන්න හැමෝම කැමතියි. නමුත් ධනවත් වීම සඳහා බොහෝ කාලයක් බලාගෙන සිටීමට බොහෝ දෙනා කැමතියි. ඉතින් කෙනෙක් දශක ගණනාවක් තිස්සේ උපයාගත් ධනයට සමාන මුදලක් අපිට දවසින් දෙකෙන් උපයා ගැනීමට නොහැකි වෙන්න පුළුවන්. මේක නිසා තමයි වොරන් බෆට් ප්‍රකාශ කරන්නේ අපිට මාසයකින් දරුවෙක් ඕන වුණා කියලා කාන්තාවන් 9 දෙනෙක් ගර්භණී කිරීම මගින් අපිට මාසයකින් දරුවෙක් ලබා ගන්න බැහැ කියලා. මොකද දරුවෙක් බිහිවීම සඳහා සාමාන්‍යයෙන් මාස 9ක කාලයක් ගත වෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් අනිවාර්යයෙන් ඒ කාලය දිය යුතු වෙනවා. කොහොමනම්ුත් දරුවෙක් හදනව වගේ නෙවෙයි අපිට යම්කිසි උපාය මාර්ග අනුගමනය කිරීම මගින් ධනවත් වීමට යන කාලය සෑහෙන අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. හරියට අපිට පයින් යන්න තියෙන ගමනක් ඉක්මනින් යෑම සඳහා අපිට කාර් එකක් භාවිත කරන්න පුළුවන් වගේ. හැමෝම කැමති ජීවිතයේ මූල්‍යමය ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට. මොකද එතකොට අපිට අවශ්‍ය ඕනෑම දෙයක් මිලදී ගැනීමට පුළුවන්. අපි කැමති ඕනෑම ජීවන රටාවකට අපිට ජීවත් වෙන්න පුළුවන්. මේ විදියට හැමෝටම තමන්ගේ ජීවිතයේ අවසාන ඉලක්කය පිළිබඳව හොඳ අදහසක් තිබුණට ඕන් පටන් ගන්න ඕනේ කොතනින්ද කියන එක පිළිබඳව කිසිම අදහසක් නැහැ. ඉතින් මේ ධනවත් වීමේ ගමන ආරම්භ කිරීමට කලින් අපි අවබෝධ කරගන්න ඕනේ තිත්ත ඇත්ත තමයි ඒ සඳහා සැලකිය යුතු කාලයක් වගේම සැලකිය යුතු පරිශ්‍රමයක් දැරීමට සිද්ධ වෙනවා කියන එක. කෙනෙකුට ඊටා විශාල ධනයක් ශනිකවම ලබා ගැනීමට තියෙන්නේ ඊටාත්ම සුළු ක්‍රම කිහිපයක් විතරයි. කොහොම නමුත් ඒ ක්‍රම වලින් ධනවත් වීමට හැකියාව ලැබෙන්නේ විශාල වාසනාවක් තියෙන පුජ්‍යලයන්ට විතරයි. උදාහරණයක් විදිහට අපි දන්න හඳුනන කෙනෙක් ලොතරැයි ජයග්‍රහණයකින් විශාල මුදලක් උපයා ගත්තට අපි කොච්චර මහන්සි වුණත් කොච්චර කාලයක් වැය කළත් අපිට වාසනාව නැත්නම් ඒ විදිහේ ලොතරැයි ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. මේක නිසා බොහෝ දෙනෙකුට ධනවත් වීමට තියෙන හොඳම මාර්ගය තමයි මහන්සි වෙලා වැඩ කිරීම, ඉවසීම සහ ධනවත් වීම සඳහා සැලකිය යුතු කාලයක් ඒ ඉලක්කය වෙනුවෙන් වැඩ කිරීම. කොහොම නමුත් වෙහෙස මහන්සි වෙලා වැඩ කිරීම පමණක් ධනවත් වීමට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද මේ ලෝකේ මරණය වෙනකල්ම ඉතා මහන්සි වෙලා වැඩ කටයුතු කරපු දුප්පතුන් ඕන තරම් ඉන්නවා. මේක නිසා වෙහෙස මහන්සි වෙලා වැඩ කිරීමට අමතරව තමන්ගේ පෞද්ගලික මූල්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීම සහ තමන්ගේ අන්තිම ඉලක්කය මොකක්ද කියන එක මතක තියා ගැනීමත් අවශ්‍ය වෙනවා. ඉතින් දැන් අපි බලමු මේ විදියට වැඩිම දෙනෙකුට ධනවත් වීමට හැකියාව තියෙන මේ මාර්ගයේ ගමන් කරලා ධනවත් වීමට අපිට ගත වෙන කාලය අපි අඩු කරගන්නේ කොහොමද කියලා. පළවෙනි උපක්‍රමය තමයි කිසියම් වටිනා යමක් සමාජයට දායාද කිරීම. සොයන් ධනවතුන් බොහෝ දෙනෙකුගේ අපිට දකින්න ලැබෙන පොදු දෙයක් තමයි ඔවුන් කිසියම් වටිනා දෙයක් ලෝකයට දායාද කරලා තියෙනවා. ඉතින් අපි මේ විශාල ධනවතුන් අයින් කළත් අපිට වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, චිත්‍රපට නිෂ්පාදකයන් වගේ සමාජයට වටිනාකමක් එකතු කරන පුජ්‍යලයන් බොහොමයක් හඳුනා ගන්න පුළුවන්. ඔවුන් ඒ විදිහට සමාජයට ලබා දෙන වටිනාකම අනුව ඔවුන්ට ලැබෙන ආදායමත් තීරණය වෙනවා. ඒක නිසා මේ විදිහට විශාල වටිනාකමක් ලබා දෙන්න පුළුවන් පුජ්‍යලයෙකුට බොහොම පහසුවෙම පොහොසත් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් ගත්තොතින් ඔහුට ඒ රැකියාව කිරීම සඳහා විශේෂ දැනුමක්, විශේෂ හැකියාවක් තිබිය යුතු වෙනවා. ඒ දැනුම සහ ඒ හැකියාව ලබා ගත්තට පස්සේ ඔහුට ලෝකයට විශාල වටිනාකමක් දායාද කරලා ඒ හරහා ලැබෙන ආදායමේ ඔහුගේ ජීවන තත්ත්වයත් උසස් කරගන්න පුළුවන්. ලංකාවේ වුණත් අති බහුතරයක් දෙනා පාසල් ගමන ඉවරුණු ගමන්ම මොකක් හෝ රැකියාවකට ගිහිල්ලා මුදල් ඉපීමට උත්සාහ කරනවා. නමුත් ඒ විදියට මුදල් පස්සේ යනවට වඩා මේ විදියට තමන්ගේ ජීවිතය සඳහා බොහොම ශක්තිමත් අත්විවරමක් දමා ගන්න පුළුවන් නම් නැත්තම් ඔයාටම කියලා විශේෂිත දැනුමක්, විශේෂිත කුසලතාවයක් ලබා ගන්න පුළුවන් නම් ඒ මගින් මේ ධනවත් වීමේ ගමනට ශක්තිමත් අත්විවරමක් වැටෙනවා. ඔයාට තියෙන සාමාන්‍ය හැකියාවක් නම්, සාමාන්‍ය දැනුමක් නම් ඔයාට ලැබෙන ආදායමත් බොහොම සාමාන්‍ය එකක් බවට පත් වෙනවා. ඒ වගේම කිසියම් කෙනෙක්ට විශේෂ හැකියාවක්, විශේෂ දැනුමක් තියෙනවා නම් ඔවුන්ට ලැබෙන ආදායමත් බොහොම විශේෂ එකක් බවට පත් වෙනවා. ඒ නිසා මුදල් පස්සේ හඹාගෙන යනවට වඩා අපිට විශේෂිත දක්ෂතාවයක්, විශේෂිත හැකියාවක් වර්ධනය කරගන්න පුළුවන් නම් ඒ මගින් අපේ ධනවත් මේ ගමන වේගවත් කරගන්න පුළුවන්. දෙවෙනි උපක්‍රමය තමයි ඔයා ඔයාගේම බද්දක් අය කිරීම. මුදල් ඉතිරි කිරීම කියලා කියන්නේ අලුත් සංකල්පයක් නෙවෙයි. කොහොම නමුත් සැලකිය යුතු මුදලක් ඉතිරි කරගත්තට පස්සෙත් ඔයාට යම් දෙයක් බොහොම දැඩිව අවශ්‍ය වුණොතින් ඒ දේ මිලදී ගැනීම සඳහා ඒ ඉතිරි කිරීම යොදවන්න පුළුවන්. මේක නිසා නැවත නැවතත් ඔයාගේ ඉතුරු කිරීම විනාශ වෙනවා. ඉතින් ඔයා ඔයාගේ ඉතුරු කිරීම දිහා වෙනස් ආකාරයකට බලනවා නම් මේ දෙයින් මිදෙන්න පුළුවන්. මේක නිසා ඔයාගේ ඉතුරු කිරීම ඔයාගේ ධනවත් වීම සඳහා අය කරන බද්දක් විදියට සලකන්න. ඔයා කිසියම් බද්දක් ගෙව්වට පස්සේ ඒ බදු මුදල කිසිසේත්ම ඔයාට නැවත ලැබෙන්නේ නැහැ. ඔයා ධනවත් වීම සඳහා ආයෝජනය කරන්න ඉතිරි කරන මුදල දිහත් මේ විදියටම බලන්න. මේක නිසා ඒ මුදල ඔයාට පහසුවෙන් මුදල් ලබා ගන්න බැරි වෙනත් ගිණුමකට මාරු කරන්න. ඔයාට මේ මුදල පහසුවෙන් ලබා ගන්න බැරි නිසා ඒ මුදල පහසුවෙන් වියදම් වෙන්නෙත් නැහැ. ඒ විදියට ප්‍රමාණවත් මුදලක් එකතු වුණාට පස්සේ ඔයාට ඒ මුදල ඔයාගේ ධනවත් වීම සඳහා ආයෝජනය කරන්න පුළුවන්. තුන්වෙනි උපක්‍රමය තමයි ධනවත් වීම සඳහා සැලැස්මක් නිර්මාණය කරලා ඒ සැලැස්ම අනුගමනය කිරීම.
කිරීම කෙනෙකුට විශාල මුදලක් එකවරම හිමිවීමට තියෙන හැකියාව ඉතාමත් අඩුයි. කොහොම නමුත් අපිට බොහෝ ධනවතුන් දිහා බැලූ ගමන්ම පේන්නේ ඔවුන් වාසනාව නිසා ධනවත් වෙලා තියෙන බවයි. බැලූ බැල්මට මේකේ විදියට පෙනුනත් ඔවුන්ගේ ජීවිත කතා බොහොම ගැඹුරින් අධ්‍යයනය කළොතින් ඒක එහෙම නොවන බව වැටහෙනවා. සමහර විට ධනවතුන් ඉතාමත්ම සුළු සංඛ්‍යාවක් විතරක් ඒ විදියට වාසනාව මත පදනම් වෙලා ධනවත් වෙලා තියෙන පුළුවන්. කොහොම නමුත් බොහෝ ධනවතුන් ධනවත් වෙලා තියෙන සූක්ෂම සැලසුමක් අනුගමනය කිරීම සහ මූල්‍ය විනයක් පවත්වා ගැනීම මගිනුයි. මේ සඳහා පෞද්ගලික අයවැයක් පවත්වා ගැනීම, තමන්ගේ ඉලක්කවලට යෑම සඳහා කාල රාමුවක් නිර්මාණය කර ගැනීම, ඒ වගේම මේ සාර්ථකත්වයට යන ගමනේ එක් එක් පියවරේදී අපි කළ යුත්තේ මොකක්ද කියන එක පිළිබඳව පැහැදිලි සැලැස්මක් තිබීමත් ඇතුළත් වෙනවා. මේ විදියට සැලැස්මක් නැත්නම් අපි දැනට ඉන්න ස්ථානය පිළිබඳව අපි සෑහීමකට පත් වෙලා ඒ මගින් අපේ ඉදිරි ගමන අඩාල වෙන්න පුළුවන්. නමුත් සැලැස්මක් තියාගත්තොතේ එක් ඉලක්කයක් ජයග්‍රහණය කරනකොටම තවත් ඉලක්කයක් හැදිලා තියෙන නිසා අපිට අපේ ගමන දිගින් දිගටම කරගෙන යෑමට උත්තේජනයක් ලැබෙනවා. ඒ වගේම මෙහෙම සැලැස්මක් තිබීම මගින් අනවශ්‍ය විදියට අපේ කාලය නාස්ති වීමත් වළක්වනවා. මේ විදියට අපේ ඉලක්කයට යෑම සඳහා නිර්මාණය කරගන්නා සැලැස්මේ පළවෙනි පියවර තමයි බජට් එකක්. එහෙම නැත්නම් අපේම අයවැයක් නිර්මාණය කර ගැනීම කියලා කියන්නේ. අපේ ධනවත් වීම වේගවත් කර ගැනීම සඳහා ඊළඟට යොදා ගන්න පුළුවන් උපක්‍රමය තමයි ආයෝජනය කිරීම. ආයෝජනය කියන එකේ සරලම මූලධර්මය වෙන්නේ අපි යොදවන මුදලට වඩා වැඩි මුදලක් උපයා ගැනීමයි. කොහොම වුණත් අපි අපට ගැළපෙනම ආයෝජනය තෝරා ගැනීම සඳහා බුද්ධිමත් විය යුතු වෙනවා. මොකද මේ ලෝකයේ ආයෝජනය කරන්න පුළුවන් දේවල් ඕනතරම් තියෙනවා. නමුත් අපිට හොඳ ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් ආයෝජන තියෙන්නේ ඉතාමත්ම සීමිත ප්‍රමාණයක් විතරයි. උදාහරණයක් විදියට රියල් ඉස්ටේට් එහෙම නැත්නම් නිශ්චල දේපළවල ආයෝජනය කිරීම දක්වන්න පුළුවන්. කොහොම නමුත් මේ දේවල් වල කෙලින්ම ආයෝජනය කිරීමට නම් අපි ළඟ විශාල මුදලක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ තරම් විශාල මුදලක් අතේ නැති කෙනෙකුට කොටස් වෙළඳපොළ වගේ දේක ආයෝජනය කරන්න පුළුවන්. කොහොම නමුත් ඒක රියල් ඉස්ටේට් වල ආයෝජනයට සාපේක්ෂව අවදානම් සහ අස්ථායි ආයෝජනයක් වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ ඒ පිළිබඳව තියෙන දැනුම අඩු වුණාම වගේම ආයෝජනයේදී හැඟීම්බර වුණාමයි. ඉතින් ඒ විදියට ඉතාමත්ම හැඟීම්බර සහ ආයෝජනය පිළිබඳව ඉතාමත්ම අඩු දැනුමක් තියෙන කෙනෙකුට මේ විදියට කෙලින්ම මේ දේවල් වල ආයෝජනය කරන්නේ නැතුව ඒකක බාර හරහා කොටස් වෙළඳපළේ වගේම මේ රියල් ඉස්ටේට් වල ආයෝජනය කිරීමටත් අවස්ථාව තියෙනවා. ආයෝජනය කිරීමේදී සලකා බැලිය යුතු සාධක බොහොමයක්ම තියෙනවා. ආයෝජනයකින් අපිට කොයිතරම් ප්‍රතිලාභයක් ලැබෙනවද කියන එක ප්‍රධාන වශයෙන්ම තීරණය වෙන්නේ අපි ඒ ආයෝජනය පිළිබඳව කොයිතරම් අධ්‍යයනය කරලා තියෙනවද කියන එක මතයි. පස්වෙනි උපක්‍රමය තමයි ව්‍යාපාරයක් ආරම්භ කිරීම. කොහොම නමුත් මේක කරන්න ගියාම කියන තරම් පහසු නැහැ. කොහොම නමුත් මේ වීඩියෝ එකේ අපි අන්තිමට කතා කරන කරුණු වලින් ඔයාට ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වෙන අත්‍යවශ්‍යම දමා ගන්න පුළුවන්. ඔයාට ව්‍යාපාරයක් සඳහා දක්ෂතාවයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාට ඔයාගේම ප්‍රධානියා වීමට අවශ්‍ය නම් මේක වැඩිපුර මුදලක් උපයා ගැනීම සඳහා ඉතාමත්ම හොඳ පියවරක්. කොහොම නමුත් මෙතනදී අපි මතක තබා ගත යුතු වැදගත්ම කාරණේ වෙන්නේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී අපිට ඒ සඳහා විශාල මුදලක් වියදම් වෙන්න පුළුවන්. නමුත් ඊට සාපේක්ෂව අපිට ආරම්භයේදී ලැබෙන ආදායම ඉතාමත්ම අඩු එකක්. සැලකිය යුතු කාලයක් ගත වුණාට පස්සේ තමයි අපිට ඒ ව්‍යාපාරයේ මගින් හොඳ ආදායමක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ. ව්‍යවසායකයෙක් වීම පොහොසත් වීමට තියෙන ඉක්මන් ක්‍රමයක් නෙවෙයි. ඒක තනිකරම තමාගේ ජීවන රටාවේ දැවැන්ත වෙනසක්. එතනදී ඔයාට අලුත් දේවල් බොහොමයක් අත්හදා බැලීමට සිදු වේවි. ඒ වගේම ඒ දේවල් සාර්ථක වුණොතින් ඔයාට ඒ මගින් ලැබෙන ප්‍රතිලාභයත් අතිවිශාල වෙනවා. කොහොම නමුත් ව්‍යාපාරයක් කරනවා කියලා කියන්නේ සැහැල්ලුවෙන් ගත යුතු තීරීමක් නන් නෙවෙයි. මොකද ව්‍යාපාරයක් සාර්ථක වීමට විශාල වශයෙන් කැපවීම වගේම පොඩි වාසනාවක් තිබීමත් අවශ්‍ය වෙනවා. ඒ වගේම බොහෝ වෙලාවට ව්‍යාපාරයක් හොඳ තත්ත්වයට පත්වීම සඳහා සැලකිය යුතු කාලයක් ගත වෙන්නත් පුළුවන්. ඒ කාරණා කෙසේ වෙතත් අපිට අපේ ධනවත්භාවය ඉක්මනින්ම ලබා ගැනීම සඳහා තියෙන හොඳම ක්‍රමයක් විදියට මේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම දක්වන්න පුළුවන්. මේ විදියට ව්‍යාපාරයක් ආරම්භ කරන හැටි මම කලින් The Lean Startup කියන කෘතිය ගැන කතා කරපු වීඩියෝ එකේදී බොහොම පැහැදිලිව විස්තර කළා. 6 වෙනි උපක්‍රමය තමයි කෘතඥ වීම. ධනවත් වීම සඳහා බාහිර සාධක විතරක් නෙවෙයි ඔයාගේ පෞරුෂත්වයත් විශාල බලපෑමක් සිද්ධ කරනවා. ඉතින් ඔයා සාර්ථකත්වයට යන ගමනේ සෑම පියවරකදීම සෑම ජයග්‍රහණයකදීම නිහතමානීව සිටීම සහ කෘතඥ පූර්වකව සිටීම බොහොම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. මිනිසු තමා ලබා දෙන මුදල අගය නොකරන පුජ්‍යලයකට මුදල් ලබා දීමට පෙළඹෙන්නේ නැහැ. උදාහරණයක් විදියට පාරිභෝගිකයන්ට හොඳට සලකන්නේ නැති වෙළඳ සැලකට යෑමට අපි කවුරුවත්ම කැමති නැහෙනි. ඒ වගේම සේවකයන්ට හොඳට සලකන්නේ නැති කෙනෙක් යටතේ වැඩ කිරීමට කවුරුවත් කැමති නැහෙනි. ඒ වගේම බොහොම ආඩම්බරකාර මිනිසුන්ට හොඳට සලකන්නේ නැති කෙනෙක් කරදරේ වැටුනම උදව් කරන්න කවුරුවත් කැමති නැහෙනි. ඉතින් සාර්ථකත්වය ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන මේ දේවල් අපිට ලබා ගැනීමට හැකියාවක් තියෙන අපි බොහොම කෘතඥ පූර්වක වුණොත් විතරයි. අපි බොහොම නිහතමානී වුණොත් විතරයි.
ප්‍රත්‍යක්ෂපූර්වක වීමෙන් නිහතමානී වීමෙන් අපිට කවදාවත් ලාභයක් මිසක් පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම අනිත් පැතර කෘතඥපූර්වක නොවීමෙන් සහ ආඩම්බර වීමෙන් අපිට කවදාවත් නරක ප්‍රතිඵලයක් මිසක් හොඳ දෙයක් ලැබෙන්නේ නැහැ. හත්වෙනි උපක්‍රමය තමයි ඉවසීම වර්ධනය කර ගැනීම. ධනවත් වීමට වගේම ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා වැදගත් වන පෞරුෂ ලක්ෂණයක් විදියට මේ ඉවසීම දක්වන්න පුළුවන්. අපිට ලොකු ප්‍රතිඵලයක් එක රැයකින් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඒ වගේම අපිට දින කිහිපයකින් ධනවත් වීමටත් හැකියාවක් නැහැ. කෙනෙක් ධනවත් වෙන්නේ මාස ගණනක එහෙම නැත්නම් වසර ගණනක එහෙමත් නැත්නම් සමහර විට දශක ගණනක උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් විදියටයි. කෙනෙක් ධනවත් වීමට ගත කරන කාලය එක් එක් පූජ්‍යලයාට විශේෂ වෙනවා. ඒක නිසා ඔයාට වඩා ඉක්මනින් තවත් පූජ්‍යලයේ සාර්ථකත්වයට පත් වුණා කියලා ඔයා කලකිරීමට පත්වීම අවශ්‍ය වෙන්නේ නැහැ. දිගු කාලීනව ගත්තහම ඉවසීම කියලා කියන්නේ අපිට අතිශයින්ම ප්‍රතිලාභ ලබා දෙන දෙයක්. කොහොම නමුත් ඒකෙන් කියවෙන්නේ නැහැ ඔයාට දැනට තියෙන දේවල් වලින් සතුටු වෙලා තවදුරටත් ඉදිරියට යෑම සඳහා අවදානම් ගැනීමෙන් වැළකී යුතුයි කියලා. සාර්ථකත්වයට පත්වීම සඳහා යම් සැලකිය යුතු කාලයක් ගත වෙනවා. ඉතින් ඔයා ඒ පිළිබඳව කලකිරීමට පත් වුණොත් ඒක ඔයාගේ උත්සාහයට අහිතකර විදියට බලපානවා. අටවෙනි උපක්‍රමය තමයි තමාගේ දැනුම වර්ධනය කර ගැනීම. වොරන් බෆට් ප්‍රකාශ කරනවා මේ ලෝකේ අපිට කරන්න පුළුවන් හොඳම ආයෝජනය අපි වෙනුවෙන් කරගන්නා ආයෝජනයයි කියලා. වෙනත් විදියකට කියනවා නම් අපිට අපේ මුදල් ආයෝජනය කරන්න පුළුවන් හොඳම ආකාරය වෙන්නේ අපිට අලුත් දැනුමක් අලුත් හැකියාවක් ලබා දෙන දේවල් වලට මුදල් ආයෝජනය කිරීමයි. ඒක පොතක් මිලදී ගැනීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිසියම් පාඨමාලාවකට සහභාගී වීමක් වෙන්න පුළුවන්. මේ විදියට ඔයා තෝරාගත් ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි මේ ලෝකයේ තියෙන හැම දෙයක් පිළිබඳවම ඔයාට පුළුවන් තරම් ඉගෙන ගැනීමට පුළුවන් නම් ඒක ඉතාමත්ම වටිනවා. මොකද මේ ලෝකයේ තියෙන දේවල් ඔයා අධ්‍යයනය කරන තරමට තමයි ඒ දේවල් අස්සේ සැඟවිලා තියෙන අවස්ථාවන් ඔයාට හඳුනා ගැනීමට හැකියාව ලැබෙන්නේ. මේක නිසා ලෝකයේ තියෙන ආයෝජන සහ ව්‍යාපාර අවස්ථාවන් පිළිබඳව පුළුවන් තරම් දැනුවත් වෙන්න. මොකද අපි මුදල් ඉපීමට ගන්නා ඕනෑම උත්සාහයක් අසාර්ථක වීමට ප්‍රධානම හේතුව වෙන්නේ අපේ නොදැනුවත්කමයි. තරලවම කියනවා නම් ලෝකයේ සිදුවෙන්නේ මොන වගේ දේවල්ද කියන එක පිළිබඳව ඔයා අවදීන් පසු විය යුතු වෙනවා. ධනවත් වීමට අවශ්‍ය නම් ලෝකයේ ප්‍රධාන සිදුවීම් මොනවද, ඒ වගේම ලෝකයේ දක්නට ලැබෙන අලුත් ප්‍රවණතා මොනවද කියන එක පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද ඒ දේවල් තුළ ඔයාගේ ධනය වර්ධනය කර ගැනීමේ අවස්ථාවක් හෝ එහෙම නැත්නම් ඔයාගේ තියෙන ධනයත් විනාශ වීමේ තර්ජනයක් හෝ තියෙන පුළුවන්. උදාහරණයක් විදියට මේ අවස්ථාව වෙනකොට ලංකාවේ අධි උද්දමනකාරී තත්ත්වයක් තියෙනවනේ. ඉතින් කොච්චර හොඳ ආයෝජකයෙක් වුණත් කොච්චර හොඳ ව්‍යාපාරිකයෙක් වුණත් මේ අධි උද්දමනයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව දැනුවත් වෙලා නැත්නම් ඔහුට වැඩි කල් යෑමට මත්තෙම තමන්ගේ ධනය විනාශ කර ගැනීමට සිද්ධ වෙනවා. නවවෙනි උපක්‍රමය තමයි කැල්කියුලේටඩ් රිස්ක් එකක්. එහෙම නැත්නම් ගණනය කළ අවදානම් ගැනීම. ව්‍යාපාරයක් වුණත් කොටස් වලදපල ආයෝජනයක් වුණත් එහෙම නැත්නම් වෙන යම් දෙයක් වුණත් අපිට අවදානමක් නොගෙන මුදල් ඉපෙීමට මාර්ගයක් නැහැ. සමහර විට මේ අවදානම ඉතා විශාල එකක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට වෙළඳපොලේදී හරියට සාර්ථක වේවිද කියලා දන්නේ නැතුව කිසියම් නිෂ්පාදනයක් නිපදවීම සඳහා අතිවිශාල මුදලක් යටකිරීම දක්වන්න පුළුවන්. ඒ වගේම සමහර ආයෝජන තියෙනවා ඒවායේ අවදානම ඉතාමත්ම අඩුයි. උදාහරණයක් විදියට හොඳ වාණිජ බැංකුවක ස්ථාවර තැන්පතුවක් දැමීම දක්වන්න පුළුවන්. මෙතනදී ඒ බැංකුව බංකොලොත්භාවයට පත් නොවුණු හැරෙන්න ඔයාගේ මුදල බොහෝ විට ආරක්ෂා වෙනවා. ඔයාට ව්‍යාපාරික අදහසක් තියෙනවා නම් ඒක සාර්ථක වෙනවද නැද්ද කියන එක බැලීම සඳහා ඔයාට ඒකට යම්කිසි මුදලක් ආයෝජනය කිරීමට සිද්ධ වෙනවා. මේක නිසා කිසියම් ආයෝජනයක් කරන්න කලින් කිසියම් අවදානමක් ගන්න කලින් ඒ දේ පිළිබඳව බොහොම ගැඹුරු විමසා බැලීම අවශ්‍ය වෙනවා. කිසියම් ආයෝජනයක් හෝ අවදානමක් ගැනීමෙන් පස්සේ ඔයාට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද කියලා සලකලා බලලා ඒ ප්‍රතිඵල අනුව තමයි ඒ අවදානම ගැනීම වටිනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ. ඒ විදියට වැඩිපුර හිතන්නේ නැතුව අවදානම් ගන්නවා කියලා කියන්නේ ඒක ඔයාගේ ධනේ විනාශ වීමේ වේගවත්ම මාර්ගයක් විදියට දක්වන්න පුළුවන්. ඔයාගේ ධනේ වර්ධනය කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම ඔයාට අවදානම් ගැනීමට සිද්ධ වෙනවා. නමුත් ඔයා ඒ අවදානම් ගත යුත්තේ තක්සේරු කිරීමෙන් පස්සේදී. අන්තිම උපක්‍රමය තමයි ඔයා උපයාගත් මුදලින් කොටසක් නැවත ආපසු සමාජයටම දීම. ඉක්මනින් ධනවත් වීම සඳහා අපි උපයන මුදලින් කොටසක් නැවත සමාජයටම ලබා දීම උපකාරී වෙන්නේ කොහොමද කියලා කෙනෙක්ට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මෙතනදී සිද්ධ වෙන්නේ සමාජයට කිසියම් වටිනාකමක් ලබා දීමකුයි. ඔයාට සමාජයට වටිනා භාණ්ඩයක් හෝ සේවයක් සපයලා වගේම පුණ්‍යාධාර ලබා දීම මගින් සමාජයට කිසියම් වටිනාකමක් එකතු කරන්න පුළුවන්. ඔයා උපයන මුදලින් කොටසක් ඔයා විශ්වාස කරන අරමුණක් වෙනුවෙන් යොදවන්න. ඒක පරිසර ආරක්ෂා කිරීම වෙන්න පුළුවන්, වද වී යන සතුන් ආරක්ෂා කිරීම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පාසල් ළමුන්ගේ අධ්‍යාපනය සඳහා වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් දුප්පතුන්ගේ බඩගින්න නිවීම සඳහා වෙන්නත් පුළුවන්, සමහර විට වීදි සුනඛයන් රැක බලා ගැනීම සඳහා වෙන්නත් පුළුවන්. මේ විදියට ඔයාට පුණ්‍යාධාර වැඩසටහන් සමග එක්වීමෙන් සමාජයට වටිනායමක් එකතු කිරීමේ හැකියාව තියෙනවා. මේ විදියට සමාජ සේවය සඳහා යොමු වීමේ තවත් වාසියක් වෙන්නේ ඔයා විශ්වාස කරන අරමුණම විශ්වාස කරන තවත් මිනිසුන් රාශියක් මේ සමාජයේ සිටිනවා. ඉතින් ඔයා ඒ අරමුණ වෙනුවෙන් මුදල් යොදවද්දී ඒ අරමුණම විශ්වාස කරන බොහෝ පිරිසක් ඔයත් එක්ක එකතු වෙනවා. ඒ මිනිස්
මිනිසු ඔයාව විශ්වාස කරන්න පටන් ගන්නවා. ඔවුන් ඔයාව බොහොම හොඳ මිනිහෙක් විදියට දකිනවා. ඔවුන් ඔයාගෙන් බාණ්ඩ හෝ සේවා මිලදී ගැනීම වෙනුවෙන් ලබා දෙන මුදල ඔයා රැස් කරගෙන ඉන්නව වෙනුවට සමාජයේ කිසියම් වැඩදායි දෙයක් වෙනුවෙන් යොදවනවා කියලා ඔවුන් දකිද්දි ඔවුන් තව තවත් ඔයාගේ බාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා යොමු වෙනවා. ඒ වගේම මේ වගේ පුණ්‍ය කටයුතු සඳහා ආධාර ලබා දීමෙන් බදු ප්‍රතිලාභත් ඉතා විශාල වශයෙන් ලැබෙනවා. ඒ වගේම මේ වගේ දේවල් සඳහා මුදල් යෙදවීමෙන් අපිට වෙනත් කිසිම දෙයකින් ලබා ගන්නට බැරි විදිහේ සතුටක් ලබා ගන්නත් පුළුවන්. මේ විදිහට අපිට ලැබෙන ආශිර්වාදයත් එක්ක අපිට අපේ ධනය වර්ධනය කර ගැනීම සඳහා තව තවත් උත්තේජනයක් ලැබෙනවා. මොකද අපේ ධනය තව දුරටත් වර්ධනය වෙනවා කියලා කියන්නේ අපිට ලෝකයට වඩා වැඩි දෙයක් දායාද කරන්න පුළුවන් කියන එකයි. කොහොම නමුත් ධනවත් වීම කියලා කියන්නේ එක් එක් පුද්ගලයාට සාපේක්ෂ දෙයක්. කෙනෙක් සාමාන්‍ය ප්‍රමාණයේ නිවසකින් සහ මධ්‍යස්ථ ආදායමක් තියෙන රැකියාවකින් සතුට වෙන්න පුළුවන්. ඒ අතරෙදි තවත් සමහරු මිලියනපතියන් වීමෙන් සතුට වෙන්න පුළුවන්. ඒ අතරෙදි සමහරුට බිලියනපතියන් වීම අවශ්‍ය වෙන්න පුළුවන්. එයාගේ ඉලක්කය මේ මොන මට්ටමේ තිබුණත් ඒ ඉලක්කයට ඉක්මනටම යාම සඳහා මේ උපක්‍රම 10 යොදා ගන්න පුළුවන්. කොහොමුණත් ඒ හැමදේම ආරම්භ කරන්න කලින් ඔයාගේ වර්තමාන මූල්‍ය තත්ත්වය මොකක්ද කියන එක පිළිබඳව විමසලා බලන්න. මොකද ඔයාගේ ධනය වර්ධනය කර ගැනීමට නම් ඔයාට වර්තමානයේ කොයිතරම් ධනයක් තියෙනවද කියන එක හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ ඉදිරියටත් බලන්න කැමති නම් අපිව subscribe කරන්න අමතක කරන්න එපා.